අපි මේ රට හරි මාර්ගය අරගෙන ආවා. තාවුරුත් දෙකක් තිබුණා නම් අපි මේ සානාධාර ලබා දෙන වැඩපිළිවෙල අපි තියාගෙන හිටියා. ඒ වගේම රට දියුණු කරා, සංවර්ධනය කරා, රටේ ජනතාව අතරට සල්ලි දෙන්න ඕන දෙයක් කරන්න, ව්‍යාපාර පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ ව්‍යාපාරිකයට. හොටලයක් වේවා, කඩයක් වේවා, සාප්පුවක් වේවා, රෙදි කඩේ වේවා, මේවා සියල්ල පවත්වන්නේ ජනතාව අතරට සල්ලි එන විදියටයි. ජනතාව අතර සල්ලි නැත්නම් ඒ ව්‍යාපාරවලටත් කණකොකා හඬනවා. අද සංවර්ධනය නැවතුණා. අද දිගින් දිගටම මේ රටේ තිබිච්ච සංවර්ධනය, යුද්ධය අවසන් කරලා අධි වේගයෙන් ගමන්ගත් සංවර්ධනය, මේක එක පාරට නැවතුණයින් පස්සේ රක්ෂා අවස්ථා, විරැකියාව වැඩි වුණා. ගල් කර ගල් කොරියේ වැඩ කරපු කම්කරුවගේ ඉඳලා, වැලි හදපු කම්කරුවගේ ඉඳලා, ගැඩොල් හදපු උළු හදපු කම්කරුවගේ ඉඳලා, ටිපර් අයිතිකාරයෝගේ දක්වා, ඉංජිනේරුවෝ දක්වා මේ රටේ රැකියාවල් නැති වුණා. අද බර වාහන ඔක්කොම ෆිනෑන්ස් කොම්පැනි වලින් අරගෙන ගිහිල්ලා, මේ අයට නැවත වාරයක් අපි සහයෝගය දීලා ගොඩනගන්න තමයි අපේ බලාපොරොත්තුව. මේ සංවර්ධනය අපි සුමානයකින් ආරම්භ කරනවායි කියන එකත් අමුණාසිරණ මතක් කරනවා. ඒ නැති වූ ලක්ෂ 15 රැකියා 15 ලක්ෂය අපි ඒත් එක්කම ඇති කිරීම, බී කිරීම අපි ආරම්භ කරනවා. සුන්දර කතා දේශපාලන වේදිකාවල එනවා. මං අහගෙන ඉන්නවා සමහර වෙලාවට ගුවන් විදුලියෙන් රූපවාහිනිය මම දකිනවා. මේ අය මේ මාස අටට කරපු සෙල්ලම අපි දන්නවා මොකද උනේ කියලා. ඔබ දන්නවද? ඔබේ වතුර ටිකටත් බදු අය කරනවා. ලිඳක් කපා ගන්න බෑ. දැන් මම අපි නගර සභාව සීමාව තුළ ජීවත් වෙන අයට තමන්ගේ වතුර බිලෙන් 15%ක් අපි අඩු කරනවා, ආණ්ඩුවෙන් ගෙවනවා කියලා අපි තමුන් වහන්සේලාට කියනවා. ප්‍රාදේශීය සභාවයි තුල ජීවත් වෙන අයට 25%කින් ජලය මිල අඩු කරන්න අපි පියවර ගන්න අද සූදානම් වෙලා තියෙනවා කියන එකත් අපි මතක් කරන්න ඕනේ. මේ විදියට ජනතාවකිට සහන දෙන ගමන් තමයි රට සංවර්ධනය කරන ගමන්. අපි මේ සහන ටික ලබා දීමේ වැඩපිළිවෙල, රැකිය අවස්ථාවන්, ඉගෙන ගන්න ළමයින්ට මුදල්, පෙන්ෂන් යන අයට මුදල්, ඒ සමාන රජයේ සේවකයාගේ වැටුප වැඩි කිරීම, පොලිස් නිලධාරියාට තමන්ගේ උසස් වීම ලැබෙන ආකාරයට, නියම ආකාරයට උසස් වීම ලැබීමට අවස්ථාව, මුංගි පඩි හමුදාවේ පොලිසියේ පඩි වෙන වැඩි කිරීම සඳහා කොමිසම, ඒ වගේම මේ දැන් දෙන 10,000 මූලික වැටුපට එකතු කිරීමේ වැඩපිළිවෙල අපි දියත් කරනවායි කියන එක අපි තමුන් වහන්සේලාට මතක් කරනවා. මේ එකම ඒක නිසා ඔබ අපි කෙරෙහි අපි කිව්වොත් අපි කරනවා. අපි කරන්න බැරි වැඩක් කියන්නේ නැහැ. අපි යුද්ධය ඉවර කරනවා කිව්වා. අවුරුදු 30ක් නායකයොන්ට බැරි වෙච්ච යුද්ධය ආම්ද්‍රෝණේ අපි ඇවිල්ලා අවුරුදු 3 ඉවර කරන්න අපිට පුළුවන් වුණා. අද අපි කියනවා මේ ජීවන බර අඩු කරලා තරුණයන්ගේ රැකියා අවස්ථාවන් ලබා දීලා මේ රට තුල වඩාත් හොඳ ජනතාවට අතට සල්ලි එන වැඩපිළිවෙලක්, සමෘද්ධි ලාභිය ප්‍රමාණය වැඩි කරලා සුදුසුකම් තියෙන අය වැඩි කරලා ඒ අයට වඩාත් හොඳ ජීවිතයක් ගත කරන අවස්ථාව අපි ලබා දෙනවා, දෙනවාමයි කියන පරිවුඩේ ඔබට දෙමින් ඔබ සියලු දෙනාටම සුභ අනාගතයක් වේවා, සුභ රාත්‍රියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.